ඉතින් අදත් computer hardware video series එකේ දෙවෙනි season එකේ ඉතාම වැදගත් video එකක තමයි අද වෙලා එකතුලා ඉන්නේ. ඒ කියන්නේ PCIe Express slots. එතකොට PCIe lanes. එතකොට මොනවද මේ PCIe Express slot වලට අපි සම්බන්ධ කරන devices? ඉතින් මේ වගේ ගොඩාක් ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් අද අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අද පොඩි මේ අපේ display යාගෙන එන පොඩි TV කෑල්ල හම්බුණා. ඉතින් මම ඒකත් පොඩ්ඩක් මේ පැත්තෙන් තියාගත්තා පොඩි වෙනසකටත් එක්ක ඉතින්. එහෙනම් දැන්ම subscribe කරලා නැති අය යට තියෙන subscribe button එක ඔබලා මාත් එක්ක එකතු වෙන්න. මුලින්ම PCIe Express slot ගැන චුට්ටක් කතා කරන්න කලින් history ගැන චුට්ටක් කියලා දෙන්න. මුල්ම කාලේ ගත්තොත් එහෙම අපිට මේ PCIe Express අනම්මනම් ඕවට කලින් තිබ්බේ ISA කියලා slot එකක්. ඉතින් මේ ISA කියන slot එක තමයි අපිට motherboard එකේ බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් VG එකට අමතරව අපිට විවිධ components මේකට connect කරගන්න පුළුවන් පහසුකම තිබ්බා පසු කාලින් එනකොට මේ තාක්ෂණ ඉස්සරහට දියුණුව සමගම ඉතින් මෙලට මේක speed එක මදි වුණා ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ එයාලා VG එක ගහන්න විතරක් වෙනම port එකක් හැදුවා ඉතින් ඒක ඔයාලා සමහර විට දන්නවත් ඇති දන්නේ නැති අයත් ඇති AGP කියලා තමයි අපි ඒක කෙටියෙන් හඳුන්වන්නේ accelerated graphic port කියලා port එකක් කියලා හඳුන්වා දුන්නා ඉතින් ඒකට තමයි අපි VG card එක සම්බන්ධ කරේ ඔහොමම කාලයක් යනකොට ඒකේ මට මතක විදියට AGP Pro ගිලත් slot එකක් ආවා VG එක connect කරන්න. ඉතින් ඒ කෙසේදත් පස්සේ කාලේ එනකොට ඔන්න අපිට එනවා PCI කියන slot එක. PCI මොකද්ද මේ PCI කියන්නේ? Peripheral component interconnect කියන එක තමයි මේ PCI කියලා හඳුන්වන්නේ. ඉතින් මේ PCI එකේම ඒකේ speed එකේ වැඩි දියුණු වීමක් එක්ක අපිට බලා ගන්න පුළුවන් වුණා ඔන්න 2004 දී. මොකද්ද? PCI Express. එහෙම නැත්නම් Peripheral component interconnect Express. ඉතින් ඕක තමයි දිග නම. ඉතින් අපි PCI Express කියලා තමයි ඉස්සරහට කතා කරගෙන යන්නේ වීඩියෝ එකේදීත්. දැන් කාලේ අපිට motherboard වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ PCI Express කියන slot එක තමයි. මේවට සම්බන්ධ කරන්නේ මොනවද කියලා කිව්වොත් එහෙම ඔයලා හැමෝම දන්න දෙයක් තමයි VG card එක අපි සම්බන්ධ කරනවා උඩම slot එකට. ඒක හැමෝම දන්නවනේ X16 කියලා දිග slot එකක් තියෙන. උඩම තියෙන එකට තමයි VG ගන්න. ඉතින් ඕක ගැන මම කලින් videos වල කරලා දිනවා. ඉතින් motherboard video එකේදී මම ඔය පොඩ්ඩක් හඳුන්වනවා. ඉතින් ඒවා ගැන බලලා නැත්නම් ඒවා ගැන දැනගන්න ආසයි නම් ඉතින් ඔයාලට දැන් පේනවා තිරේ දකුණු අත පැත්තේ අය අකුරක්. ඉතින් අය අකුර ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් මම වීඩියෝ ටික දාලා තියන්නම් උඩ. කෑලි කෑලි ගොඩාක් තියෙනවානේ. දැන් ඉන්නේ motherboard වල අපිට මේ PCI Express කියන slot එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒවා එක එක size වලින්, එක එක දිග ප්‍රමාණ වලින්, එතකොට එක එක speed වලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා motherboard එක. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මේවට එක එක devices components සම්බන්ධ කරන්න පුළුවන් පරිගණකයේ එක එක වැඩ කටයුතු වලට යොදා ගන්න. ඉතින් මම උදාහරණ කීපයක් නම් කරොත් එහෙම ඔයාලට සමහරවගේ PC එකේ USB port අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට අපිට connect කරගන්න පුළුවන් USB card එකක්. අර වගේ place එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතකොට සමහරවගේ network issues තියෙනවා, එක එක ප්‍රශ්න තියෙනවා. Wi-Fi එන්නේ නැති machines තියෙනවා. Motherboard තියෙනවා. ඉතින් ඒවට අපිට පුළුවන් Wi-Fi card සම්බන්ධ කරගන්න. ඊට අමතරව ඔයලා දන්නවා ඇති NVMe එකක් connect කරගන්න බැරි motherboard එනවා. M.2 port එකක් එන්නේ නැති motherboard තියෙනවා. ඉතින් ඒවට පුළුවන් ඒවට වෙනම adapters තියෙනවා. ඒ වගේ card උත් අපිට සම්බන්ධ කරලා ඒකට NVMe එකක් M.2 එකක් සම්බන්ධ කරලා වැඩ ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාඩ් ගණනාවක් අපිට මේ PCI Express slot වලට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට එන්න පුළුවන් තව එක ප්‍රශ්නයක් තමයි මේවා එක එක දිග වලින් දිනන. මෙච්චර දිග එකක් තියෙනවා. ඊට පස්සේ ඊට ටිකක් පොඩි එකක් තියෙනවා. එහෙම එහෙම දිනනවා. ඊට අමතර පොඩ්ඩක් කොහොම ලංකල බැලුවොත් එහෙම හරිද මම ඔයාලට දැන් ෆොටෝ එකක් දාන්න. X16 කියලා දිනනවා. X8 කියලා දිනනවා. X4 කියලා දිනනවා. X1 කියලා දිනනවා. ඔහොම නම් කරලා දිනනවා. ඉතින් ඒව ගැන කතා කරද්දී අපිට PCI Express lane සහ PCI Express generations ගැන අපිට චුට්ටක් මෙතනදී දැනගන්න අපි කම්පියුටරේ අපි හුඟක් වෙලාවට data transfer කරන එක තමයි වෙන්නේ. ඉතින් මේ data transfer කරද්දී සාමාන්‍යයෙන් අපි X1 කියන අර motherboard එකේ තියෙන චූටියම් port එක ගත්තොත් එහෙම ඒකට එක පාරකින් තමයි එන්නේ, එක lane එකකින් තමයි එන්නේ මේ data. ඉතින් දත්ත හුවමාරු වෙන්නේ මෙන්න මේ විදිහට එක පාරකින් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඇති දැන් මේක speed එක වැඩි කරන්න තව ක්‍රමයක් තියෙනවා නම් මොකක්ද ඒ කියලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම X4 කියන port එක ගත්තොත් මේක ටිකක් අර X1 කියන වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඒකට කියන්නේ මොකද්ද? පාරවල් 4කින් එනවා. එහෙම නැත්නම් PCI Express lane 4ක් එනවා. හරිද? ඉතින් මේවා wire කියලා හිතා ගන්නකො කෙටියෙන් ගත්තොත් එහෙම අපි සරලම ගොත් එහෙම පාරවල් කියලා හිතා ගන්න. ඉතින් පාරවල් 4කින් එනවා. හරිද? ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකුයි X8 කියන එක. හරිද? ඒක සමහරක් වෙලාවට X16 size එකනොත් එන වෙලාවල් තියෙනවා. කොහොම මේලා පාරවල් ප්‍රමාණය වැඩි කරලා දිනවා. ඉතින් අපි VG ගන්න X16 කියන එක. ඒක මුක්ම විශාලයි. හරිද? ඒක වලට තේරෙන්නේ නැති දැන්. දැන් ඔය විදිහට ගත්තොත් එහෙනම් පාරවල් ප්‍රමාණය වැඩි කරගෙන වැඩි කරගෙන ගියොත් එහෙනම් වලට හිතෙන්නේ නැති දැන්. කොච්චර ලුක් කරන්නද අරක? දැන් අර කෑල්ල ගාක් ලුක් කරන්න වෙයි slot එක. මොකද මෙහෙම මෙ පාරවල් ගොඩාක් 32 42ක් එහෙම આવොත් එහෙම. ඉතින් ඒක වැඩි කරන්න බෑනේ. ඔන්න ඊට පස්සේ තමයි මේ generation කතාව එන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේල වැලුවා දැන් පාරවල් උඩරිම එකෙත් 16ක් තියෙනවා. ආ හරි. මේකේ තව ටිකක් speed එක වැඩි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඔව්. ඉතින් ඔයාලා දන්නවා හැම දෙයකම generations එනවා. ඒ කියන්නේ මොකද්ද? පරම්පරාවල් එනවා. ඊට පස්සේ මේල කරුපෑඩි
ජෙනරේෂන් එක කාලෙන් කාලට මේක ස්පීඩ් එක වැඩි කරා. දැන් කාලේ ගත්තොත් එහෙම PCI Express generation 1 2 3 4 5 දැනට ඔය වර්ග කීපෙම අපිට motherboard බලා ගන්න පුළුවන්. ඉතින් දැන් කාලේ motherboard ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට 3 4 සහ 5 විදිහට බලා ගන්න පුළුවන්. ඔය generation 5 නම් එන්නේ ගොඩක් high end boards වලට. ඉතින් මෙලා මේ හැම generation එකක්ම වැඩි වෙනකොට ස්පීඩ් එක ඩබල් කරා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍ය PCI Express generation 1 කියන එකේ ස්පීඩ් එක 250යි නะ ඊළඟ එකේදී 500 කරා ඊළඟ එකේදී 1000 කරා ඊළඟ එකේදී 2000 අපිට මේ ස්පීඩ් එක ඩබල් වෙවි බලාගෙන යන්න පුළුවන් වුණා මේ තාක්ෂණයේ දිනුවත් එක්ක මෙල මේ ජෙනරේෂන් මාරු කරද්දී ස්පීඩ් එක ඩබල් වීගෙන ආවා ඉතින් මම හිතන්නේ ඔයාලට දැන් PCI lanes සහ PCI express generations ගැන පොඩි අවබෝධයක් එයි ඉතින් තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන් එක්කෙනෙක්ට මං ගාව තියෙන්නේ පරණ motherboard එකක් එතකොට ඒකේ ජෙනරේෂන් එක අඩුයි නේද එතකොට අලුත් VG එකක් ගහගන්න බැරි වෙයි නේද කියලා ඔන්න ඔතනදී පොඩි කාරණා ටිකක් කියන්න දෙනවා අපිට සඳහන් වෙන විදිහට පරණ බෝඩ් එකක් තියෙන එකකට උනත් අලුත් VG කාඩ් එකක් අලුත් ජෙනරේෂන් එක තියෙන VG කාඩ් එකක් පරණ ජෙනරේෂන් එක motherboard එකට සවි කරන්න පුළුවන් පහසුකම තියෙනවා හැබැයි ඉතින් සමහරක් වෙලාවට අපි ප්‍රායෝගික ජීවිතයේදී අලුත්ම කාඩ් එකක් මොකක් පරණ කම්පියුටරයකට ගහවන් පස්සේ ගහන්න පුළුවන් PCI Express slot එක තියෙනවා නම් ගහන්න පුළුවන් එක සෙට් වෙනවා ප්‍රායෝගික ජීවිතයේදී අපිට ඔක හරියන්නේ නැති වෙලාවලුත් එන්නේ නැතුවම නෙමෙයි ඒකත් කියන්න බෑ පොඩ්ඩක් ඉතින් TV එක වැඩද බලමු ආ TV එක වැඩනේ ඉතින් අලුත් ජෙනරේෂන් එක කාඩ් එකක් පරණ බෝඩ් එකකට සවි කරන් පස්සේ ඒක හරි ගියා හෝ නැතා හෝ ගොක්ලවට අපිට හරියනවා බලා ගන්න පුළුවන් බෑක්වර්ඩ් කම්පැටිබිලිටි එක අපිට මේ PCI Express කියන තාක්ෂණයේ බලා ගන්න පුළුවන් සුවිශේෂ විශේෂාංගයක් විදිහට හඳුන්වන්න පුළුවන් ඉතින් ඒ කොහොම වෙතත් ඔයලා පරණ බෝඩ් එකකට අලුත් VGA ගෙවන් පස්සේ වැඩ කරත් ඒකේ වෙන එකම ප්‍රශ්නේ තමයි ෆුල් පර්ෆෝමන්ස් එක කියලා කියන්නේ උපරිම කාර්යක්ෂමතාවය ඒ කියන්නේ දැන් අරකේ ඔයා හිතනද ජෙනරේෂන් 4ක කාඩ් එකක් ගහනවා ජෙනරේෂන් 2කේ බෝඩ් එකකට කියලා වැඩ කරයි වැඩ කරාට හැබැයි ඒකේ ෆුල් පර්ෆෝමන්ස් එක කියන්නේ උපරිම වැඩක් එහෙන් ගන්න බෑ මොකද ෆුල් පර්ෆෝමන්ස් එක ගන්න බෑ මොකද ඒකේ ජෙනරේෂන් 2කේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් හැබැයි වැඩ කරනවා සාමාන්‍ය ස්පීඩ් එක අඩු වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් හැබැයි ෆුල් ස්පීඩ් එක අපිට එකෙන් ෆුල් ස්පීඩ් එකේ වැඩ කරගන්න බැරි වෙනවා ඉතින් ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා ඉතින් PCI lanes ගැන කතා කරද්දි තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම CPU එකටත් PCI lanes ප්‍රමාණයක් එනවා. ඊට පස්සේ chipset එකේ motherboard එකේ chipset එකෙත් එනවා PCI lanes ප්‍රමාණයක්. ඊට පස්සේ අපේ VG එකත් එක එක lanes ප්‍රමාණ වලින් වැඩ කරනවා. එක එක generations වලින් වැඩ කරනවා. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දැන් මම බැලුවා දැන් මේ වීඩියෝ එකට දාන්න තමයි මාත් හිතන් ඉඳි ඔක්කොම ටික. ඉතින් එහෙම දැම්මොත් එහෙම වෙන්නේ ඔක්කොම ඔළුවට යනවා. අන්තිමට එකක්වත් ඔළුවට යන්නේ නැති කෙනායි වෙන්නේ. මොකද ඉතින් අපිත් මේ ඉගෙන ගත්තේ දැන් සාමාන්‍යයෙන් ටික ටිකනේ දැන් ඔක්කොම එකපාර දාන්න බෑ. ඉතින් වීඩියෝ එකක් දිග වෙනවා. ඉතින් ඒ හින්දා මම බැලුවා ඉස්සරහට තව වීඩියෝ එකක් වලට ප්‍රශ්න ටිකක් එහෙම අහලා කමියුනිටි පෝස්ට් එකක් එහෙම දාන්නම්. ඔන්න වැඩ්ඩෝ ඉන්නනම් උත්තරයක් දෙන්න. මම මේ කියන ඒවා වුණත් ඔයලා පොඩ්ඩක් ඔයලා බලන්න. මොකද අපිත් ඉගෙන ගන්න තව වෙලාවට කියන්නේ. ඉතින් සමහරක් වෙලාවට වැරදෙන්න වෙනවා chance එකක් තියෙනවා. මම නම් ඇත්තටම ඉගෙන ගන්න හිමයි. කවුරු හරි දෙයක් කියොත් එහෙම ඒක ගැන චුට්ටක් තව ටිකක් ඔයලා බලන එක හැමෝම පුරුද්ද කරගන්න. subscribe කරලා නැති අනිවාර්යෙන් channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් සෑම subscribe කියන button එක බලලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් CPU generation සොත් ඉතින් කාලයක් යනකොට ඉතින් ඒවත් මාරුයි ආවා. ඉතින් ඒ generation වෙනස් වෙනකොටත් ගොඩක් අපිට මේ PCI lanes වල වෙනස්කම් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගැන මම video එකක් ගේන්නම් ඉස්සරහට. ඉතින් chipset ගැන video එක බලලා නැත්නම් ඔයාලට දැන් ඒකත් බලන්න පුළුවන් උඩ අර අයියා කර ඔබලා බලන්න. එතකොට chipset ගැන ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඒ ටිකත් බලලා දන්නේ නැති අය අමාරු කාරයෝ ඉන්නවනම් ඔන්න ඉගෙනගෙන පොඩ්ඩක් ඊළඟ video එකට set වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි gameplay එකත් එක්ක set වෙමු රාස් බින්ද හවසයිට්.